ඉතමත් සෞෘද්ධයේ දැන් මේ දවස්වල ඔය පොලිටිකල් ඩිබේට් දේශපාලන විවාද කියලා කියන්නේ බොහොම උණුසුම් දෙයක්නේ. නෑදෑ හිත මිතුරන් අතර ඊට පස්සේ අසල්වාසීන් පාරතොටේ බස් එකේ කෝච්චිය හම්බෙන අය එක්ක උනා දේශපාලන විවාද වලට මිනිස්සු පැටලෙනවා. සෞෘද්ධයේ මම හිතුවා දැන් මේ කාලේ මගේ සත දෙකක් මේ මේසට එකතු කරන්න අවශ්‍යයි කියලා. ඉතින් නයින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔබගේ දේශපාලන ප්‍රතිමල්ලවයා කොහොමද නිරායුධ කරන්නේ ඩිස්සාම් කරන්නේ කියන කාරණාව පිළිබඳ ඒ සඳහා තියෙන ටූල්ස් මොනවාද විවාදාත්මක උපකරණ මොනවාද කියන කාරණාව ගැනයි අද කතා කරන්න යන්නේ. ඉතාම වැදගත් ඒ වගේ වටිනා විශ්යක් සෞරදීනේ. මොකද මේ කතා කරන්නේ මම හිතන දේ තමයි මෙහෙමනේ. අපි ඇවිල්ලා සිටිසන්ලා වුණාම පුරවැසියන් වුණාම ඉන්ගේජ් සිටිසන්ස් ලේ කියන්නේ මේ සඳහා පුරවැසි භාවය ප්‍රැක්ටිස් කරන පුරවැසියන් වෙන්න ඕනේ. ඉතින් ඒකේ බොහොම වැදගත් කාරණාවක් තමයි මේ රට ගෙඩියන ක්‍රමය පිළිබඳ විවාද ඇති කර ගැනීම. හැබැයි ඒක ඔය මඩ ගහ ගන්න නිකන් එක එක්කෙනාට පුද්ගලාකාර මේ පුද්ගලානුබද්ධ පහරෙල්ල කරන එකට වඩා ඊට වඩා මූලධර්මීය මට්ටමින් ගෙනියන්න පුළුවන් නම් සෞරදීනි අපි රටක් විදියට තමයි ඇත්තටම ප්‍රගමණය වෙන්නේ. ඉතින් මගේ මේ ටේක් එක තමයි මේ වීඩියෝ එක ඇතුලේ මගේ ඔබ්ජෙක්ටිව් එක මගේ කාර්යභාරය තමයි සෞරදීනි. ඒ සඳහා පොඩ්ඩක් සමාජය නැඹු කර ගන්න නැත්කඩ ඒ වගේම ඉතින් ඔබටත් ඔබගේ දේශපාලන ප්‍රතිපල්ලවයා පරාජය කිරීම සඳහා හොඳ ටූල්ස් ටිකක් මම අද ඔබ සමග බෙදා දෙන්න. සෞරදීනි මගේ නම රුචිර විජේසේන. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය විද්‍යාව දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාම අපේ සමාජය තුළ අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බලන්න සෞරදීනි. ආ ප්‍රබුද්ධ මට්ටමින් සාකච්ඡාවක් යනවා නම් දේශපාලනය ගැන කොච්චර හොඳයිද සමාජයේ. ඒ පරිවර්තනීය වෙනස සෞරදීනි මේ සංකල්ප වලින් පවා ඇති කරන්න පුළුවන් සරල දෙයක්. ඉතින් අපි බලමු තව අවුරුදු 20කින් 30කින් හරි මේ ප්‍රගතිශීලී වෙනස කරන්න. මට හිතෙනවා දශම පහක් අපේ ලංකාවේ අපිට මේ සංකල්ප සමග බල ගන්න පුළුවන් උනොත් ඒ ප්‍රගතිශීලී වෙනස කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් මම හිතනවා අද විශේෂයෙන් මේ මාතෘකාව ඔබ රස විඳීවි කියලා. සෞරදීනි මේ ලෝකේ තියෙනවා එපිස්ටමික් රෙස්පොන්සිබිලිටි කියලා දෙයක්. ටිකක් බරපහසාර වචනයක් වගේ නෝ මම පැහැදිලි කරලා දෙන්නම්. එපිස්ටමික් කියන්නේ එපිස්ටමොලොජි කියන අර්ථයෙන් තමයි එන්නේ. එපිස්ටමොලොජි කියලා කියන්නේ ඥාන විභාගය. සෞරදීනි මේ ලෝකේ ෆිලොසොෆි කියන ප්‍රධාන ක්ෂේත්‍රය ඇතුලේ ප්‍රධාන විෂයන් පහක් කතා කරනවා. පළවෙනි එක තමයි අපි කියනවා මෙටාෆිසික්ස්. මේ ලෝකේ පැවැත්ම කෙබඳුද කියන අර්ථය. ඊට පස්සේ තියෙනවා එතික්ස්. ඒ කියන්නේ සාර ධර්ම විභාගය. කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒස්තටික්ස්. ඒ කියන්නේ ලස්සන පිළිබඳ. ඒ කියන්නේ සුන්දර දේ පිළිබඳ තියෙන විග්‍රහය ෆිලොසොෆි ඇතුලේ හම්බෙනවා. ඊට පස්සේ පොලිටික්ස් හම්බෙනවා. ඒ කියන්නේ දේශපාලනය සහ බලය හැසිරීමේ ක්‍රමවේදය පිළිබඳ තියෙන විග්‍රහය ෆිලොසොෆි ඇතුලේ. අවසානයේ හම්බෙනවා සෞරදීනි එපිස්ටමොලොජි. එහෙම නැත්නම් ඥාන විභාගය කියන විෂය. සෞරදීනි ඥාන විභාගය කියලා කියන්නේ මේ දැනුමේ ස්වභාවය කෙබඳුද? එම නැත්තම් අපි දන්නා දේවල් අපි කොහොමද දෙයක් හරියට දැනගන්නේ? ඒ දැනගත්තු දේ නිවැරදිද? ඒකේ පිළිබඳ තියෙන විවිධ වගකීම්ේ දැනුම දරන පුද්ගලයන්ට තියෙන වගකීම් සහ ඒවා හසුරවන්න ඕනේ කොහොමද? ඒක සඳහා තියෙන සාර ධර්මීය වගේ කොටස් බැඳිලා තියෙන එක විශයක් තමයි සෞරදීනි එපිස්ටමොලොජි කියලා කියන්නේ. සෞරදීනි මේ මිනිහා කියන කෙනා ප්‍රධානවේ සත්තුන්ගේ වෙනස් වෙන එකක් තමයි මේ එපිස්ටමොලොජි. එහෙම නැත්නම් අපි කියනවා ඥාන විභාගය සඳහා මිනිසුන්ගේ තියෙන හැකියාව. ඒ වගේම සෞරදීනි මිනිසුන් අතර වුණත් මේ සැබෑවම මනුස්සකම ප්‍රැක්ටිස් කරන කෙනෙක්ද නැත්නම් කකුල් දෙකෙන් ඉන්න වෙනත් සතෙක් නියෝජනය කරන කාණ්ඩයක්ද කියලා තෝරා ගැනීම සඳහා තියෙන ක්‍රයිටීරියා එක තමයි එපිස්ටමික් රෙස්පොන්සිබිලිටි කියලා කියන්නේ. සෞරදීනි මිනිහා කියන කෙනාට තියෙනවා විචාර බුද්ධිය කියලා දෙයක්. විචාර බුද්ධිය කියන්නේ මේ දත්ත තොරතුරු දිහා බලලා ඒ වගේම ඒ සම්බන්ධ බැඳිලා තියෙන පරිසරය දිහා බලලා සෞරදීනි යම්කිසි බුද්ධියක් යම්කිසි තේරුම් ගැනීමක් කිරීමේ හැකියාව මේ මනුස්සයට තියෙනවා. සෞරදීනි ඒක ප්‍රබල හැකියාවක්. මේ මිනිහට තමයි ඒක තියෙන්නේ. සෞරදීනි ඒ විචාරාත්මක බුද්ධිය සමගම මිනිස්සුන්ට තියෙනවා වගකීම. ඒකට තමයි අපි කියන්නේ එපිස්ටමික් කියලා කියන්නේ අර ඥාන විභාගයේ පිළිබඳ හැකියාව රෙස්පොන්සිබිලිටි කියලා කියන්නේ සෞරදීනි කෙනෙක් ඥාන විභාගයේද කෙනෙක් හැකියාවක් තියෙනවා නම් ඒ සමග බැඳිලා තියෙනවා යාට වගකීමක්. මොකද්ද සෞරදීනි වගකීම? හිතන්න මේ ලෝකයේ තියෙන දේවල් දිහා බලලා ඒ වගේ සැබෑ ස්වરૂපයේ තේරුම් ගැනීම සඳහා ඒ පුද්ගලයාට වගකීමක් තියෙනවා. ඇත්ත සෙවීම පිළිබඳ පුද්ගලයාට වගකීමක් තියෙනවා. සෞරදීනි ඇත්ත දැක දැක ඇත්ත පිළිබඳ මේ තේරුම් ගැනීම මේ කරන්න හැකියාව තියාගෙන සෞරදීනි කෙනෙක් බොරුව තෝරනවා.
ඔහු එපිස්ටමික් රෙස්පොන්සිබිලිටි එක මගහැර කියන කෙනෙක්. සෞරදී මේ පිළිබඳ ගොඩක් කතා කරපු ෆිලොසොෆර් කෙනෙක් තමයි ඔය කියන්නේ විලියම් ක්ලිෆෝඩ් කියලා. වේදයා එයා බ්‍රිටිෂ් කියන්නේ ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙක්. ඔහු කියනවා සෞරදී මිනිස්සෙක් ඇත්ත තීරුම් ගන්න තියෙන හැකියාව තියෙනකොට වෙන මොකක් හරි ෆෝස් දෙයක් බිලීව් කරනවා නම් ඒක වටා ගන්න ඕන ඒක දරාගෙන ඉන්නවා නම් ඒක පතරවා හරිනවා නම් සෞරදී ඔහු මෝරලි කොම්ප්‍රොමයිස්. මෝරල් කියලා කියන්නේ සාරධර්මය. කොම්ප්‍රොමයිස් කියලා කියන්නේ සෞර්ධනෙ ඔහුගේ සාරධර්මයේ පාවා දුන්න කෙනෙක් කියලා. ඔහු ලස්සන උදාහරණයක් ගන්නවා. මේ උදාහරණය ඔබට කියන්න හිතන්න කෙනෙක් ඉන්නවා නැවක අයිතිකාරයෙක් කියලා. මේ නැවක අයිතිකාරයා දන්නවා හොඳටම මේ නැව දැන් කබල් බොහොම දුර්වල මට්ටමක තියෙන්නේ කියලා. නමුත් සෞර්ධනෙ ඔහු ඒ පිළිබඳ දැන මොකද කරන්නේ? ඔහු ඒ නැවට ඒ කරන අලුත් වැඩිය කටයුතු කරන්නේ නැහැ. ඒක මගහැරිනවා. ඒක දන්නේ නැහැ වගේ ඉන්නවා. දැන් හිතන්නකෝ ඔය නැව බාණ්ඩ ප්‍රවාහණය සඳහා ගමන් කරනවා කියලා මිනිස්සු ටිකකුත් අරගෙන හිතන්න ඔය නැව මූදුපත් වෙනවා. ඒ අනුතුරු ඒ තියෙන දුර්වලතා හේතුවෙන්. සෞරදිනේ අර පුද්ගලයා ඒ සඳහා වග කියන්න ඕනේ නේද? අපි හැමෝම දන්න දෙයක් තමයි, පිළිගන්න දෙයක් තමයි මේ පුද්ගලයාගේ වග කියන්න ඕනේ. ක්ලිෆර්ඩ් කියනවා සෞරදිනේ නෑ. මොකක් හරි සිද්ධ වුණේ නැහැ කියලා හිතන්නකෝ නැවට. නැවට හානියක් වුණේ නැහැ. එනමුත් එහෙම වුණත් සෞරදිනේ ඔහු කිව්වා අර පුද්ගලයා මෝරලි කොම්ප්‍රොමයිස් කියලා. මොකද සෞරදිනේ ඥාන විභාගයට හැකියාව තියෙනකොට, තොරතුරු දත්ත ඇත්ත සොයා ගැනීම සඳහා හැකියාව තියෙනකොට සෞරදිනේ ඔහු විසින් කරන ලද ක්‍රියාවෙන් මිනිස්සු අනතුරුවේ හෙළුණා. අන්න ඒක නිසා ඔහු මෝරලි කොම්ප්‍රොමයිස්. සෞරදිනේ ඇත්ත මේක දැන් අපි දැන් මොකද්ද මේ තියෙන පොලිටිකල් අර්ථය? සෞරදිනේ හිතන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු ඇත්ත පිනිපිනි ඇත්ත ඇහි ඇහි නමස්සෞරදිනේ එපිස්ටමොලොජිකල් ප්‍රොසෙස් එකේ මොලේ ඇතුළට දාලා මේ ප්‍රොසෙස් කරලා බලන්නේ නැහැ. තමුන්ගේ මතයම එල්විලයි. තේරුණා නේද? ඔවුන් සෞරදිනේ ක්ලිෆෝඩ් අනුව මෝරලි කොම්ප්‍රොමයිස්. ඔවුන්ගේ සාරධර්මය ඔවුන් පාවා දුන්නා. එයා තමයි කියන්නේ අපිට. ඉතින් සෞරදිනේ ඔබගේ සමහරවල්ලාට ඔබ දන්නවා ගොඩාක් දෙනෙක් දැන් බොහොම කැමැත්තකින් පස් වෙලා ඒක නිසා මේ මෝරලි කොම්ප්‍රොමයිස් අයව අරගෙන ඇවිල්ලා මේක ඇවිල්ලා මේ දේවල් ඔබට අරුව පෙන්නලා දෙවිති. හැබැයි ඔබ මෝරලි කොම්ප්‍රොමයිස් දන්නේ නැහැ. ඒවා කියන්න බෑ. හරි. ඒක ඉතින් ඥාන විභාගයේ අසුරෙම හොයාගන්න ඕනේ කාරණා. ඒක වෙන දවසක අපි කතා කරමු. සෞරදිනේ එනයින් මේ අපිට හරි අවශ්‍ය වෙන දෙයක් තමයි මේ විවාදාත්මක කාරණා ටූල්ස් කියන දේ. සෞරදිනේ මම පළවෙනි ක්‍රමවේදය පැහැදිලි කරලා දෙන්නම්. මේකට කියනවා ෆෞල් ඩිබේට්. ඒ කියන්නේ පල් වෙච්ච තර්ක කරුවාගේ න්‍යාය. මම මේ වචනම හදලා කියන්නේ ෆෞල් ඩිබේටර්ගේ ක්‍රමවේදය කියලා. අපි එහෙම දාන නමක් පහසු වෙන ඉති කියන්නේ ෆෞල් ඩිබේටර්. සෞරදින මෙහෙමයි. ওই විවාදයක් කියලා විශේෂයෙන්ම දේශපාලන ඩිබේට් එකක් කියලා කියන්නේ විවාදයක් කියලා කියන්නේ හරියට සූමෝ ක්‍රීඩාවක් වගේ. හරි, සූමෝ කියලා අපි දන්නවනේ ජනප්‍රිය ජපන් ක්‍රීඩාවක්නේ. මෙහෙමයි. ඩිබේට්ස් ගත්තාම ඊට වඩා බොහොම ගැඹුරු දෙයක්. මේ ඩිබේට් කියන්නේ මේ එක එක අයව මේ පාගා දාලා සටනින් පරාද කරන්න කරන දෙයක් නෙමෙයි. ඩිබේට් එකක් කියලා කියන්නේ යම්කිසි සංකල්පයක් ඇඩ්වාන්ස් කිරීම සඳහා, ඒ ඉදිරියට ගෙනීම සඳහා බුද්ධිමතුන් විසින් භාවිත කරන ක්‍රමවේදය. මම මේ කතා කරන්නේ පොලිටිකල් ඩිබේට් ගැන විතරයි. කන්ටෙක්ස්ට් එක ගන්න හොඳේ. දැන් සූමෝ ක්‍රීඩා කොයි මොකද්ද සූමෝ ක්‍රීඩාවේ කරන්නේ? ඔබගේ ප්‍රතිමල්ලවයාව කවෙන් පිටතට විසි කරන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රීඩකයා උස්සලා පොලේ ගහන්න ඕනේ, පල්ලයට දාන්න ඕනේ. එතන තමයි ලකුණු හම්බෙන්නේ. එතන මොකද්ද මේ කරන්නේ? ඔබ කරන්නේ සෞරදේනි අර ප්‍රතිමල්ලයාගේ පොසිෂන් එක. ඔහු සිටගෙන ඉන්න ස්ථානේ අස්ථාවර කරනවා. අපි මේකට ඩිබේට් එකේදී කියනවා සෞරදේනි පොසිෂන් එක කොම්ප්‍රොමයිස් කරනවා කියලා. ඒ කියන්නේ ඔබගේ ප්‍රතිමල්ලවයා ඉඳගෙන ඉන්නේ, හිටගෙන ඉන්නේ, ඔහුගේ තර්කයේ මොකක් මතද ගොඩ නැගිලා ඉන්නේ, අන්න ඒ ස්ථානය. ඒක ඇවිල්ලා කොම්ප්‍රොමයිස්, ඒක කඩා බිඳ දැමීම, ඒක දුර්වල කිරීම, ඒක ඌණ ඌ ස්ථානයක්, ස්ථාවරයක් බව පෙන්වා දීම තමයි සෞරදිනේ මෙහි තියෙන අවශ්‍යතාවය. ඒ කියන්නේ ඔහු පෙනී සිටින්නේ ඌණ වෙච්ච, දුර්වල, එහෙම නැත්නම් ග්‍රාම්‍ය වූ අරමුණකට කියලා ඔබේ අර්ථයට වඩා පෙන්නේ සිටින්න පුළුවන් නම් සෞරදිනේ මේක හරිය වැදගත්. ඒක එක්තරා මෙහෙමයි. දැන් මේ නිකන් ඔය ගමේ ගොඩේ විවාද නේ. මම කියන්නේ පොඩ්ඩක් යම්කිසි මට්ටමකින් ස්ටෑන්ඩඩ් එකකින් කරන පොලිටිකල් ආගියුමන්ට් එකදී ඒක හරි වැදගත්. ඒක මොකද්ද පළවෙනි එක? ස්ටාන්ස් එක, යාගේ පොසිෂන් එක ඇවිල්ලා ඌණයි. කොම්ප්‍රොමයිස් පොසිෂන් එක කියලා පෙන්නන එක තමයි හරි වැදගත්. මේ මම සරල උදාහරණ ගත්තා, මේක පහසුයි. දැන් කෙනෙක් කියනවා මෙහෙම, අයියෝ මේ ඔයාගේ කට්ටිය දූෂණය කළා නැත්තේ ඔයාගේ කට්ටියට බලය ලැබිලා නැති නිසා. බලය ලැබුණා නම් ඔය කවුරුත් දූෂණය වෙනවා.
කියලා කිව්වයි කියලා තරණ සෞත්‍රින්. ඔන්න බලන්න දැන් පේනවද? දැන් මෙන්න මේ වගේ එක බොහොම ආන්න තියෙන ආගියුමන්ට් යන්නේ. එතකොට ටග් ගාලා අපිට පුළුවන් වුණේ පික් කරගන්න අර පුද්ගලයාගේ පොසිෂන් එක කොම්ප්‍රොමයිස් කරන්න මේ සඳහා තියෙන අවස්ථාව. මොකක්ද සෞදින ඔහු කියන්නේ? මේ බලන්න ඔහු කියනවා බලය ලැබුණාම දූෂණයට ලක් වෙනවා. මිනිස්සු බලය ලැබුණාම දූෂණය කියන එක ඔටෝමැටිකලි එනවා. කියලා ඔහු කියනවා. ඔහුගේ ආගියුමන්ට් එක ඇතුලේ. සෞදින එනයින්ම ඔහු ප්‍රකාශ කරනවා ඔහු පිළිගන්නවා. ඔහු පිළිගන්න ඔහු ටොලරේට් කරනවා කියලා ඔහු ඉවසා දරා ගන්නවා කියලා සෞර්ධිනී බලය සමග දූෂිතයන් ඔහු ඉවසා දරා ගන්නවා කියන මතවාදය එතන තුලම තියෙනවා නේද? ඒ කියන්නේ ඔහුගේ පොසිෂන් එක බලය සහිත දූෂිතයන් ඔහුට ඉවසන්න පුළුවන්. එහෙම කෙනෙක් ඔයා. ඒක නිසා ඔයාගේ පොසිෂන් එක කොම්ප්‍රොමයිස්. අපි එහෙම දෙයකට පෙනී සිටින්නේ නැහැ. අපි ඉන්නේ ඊට වඩා ඉහළ තත්ත්වයක කියලා පෙන්වන්න පුළුවන් නිසා අන් පේනවා නේද? මම කියන්නේ දෙයක්. ඒ ටග් ගාලා ඒ කියන ආගියුමන්ට් එක ඇතුලේ පික් කර ගන්න ඕනේ ඌගේ පොසිෂන් එක. එහෙම නැත්නම් ඌ හිසෙට් එකගෙන ඉන්න තැන මූලධර්ම වශයෙන් ඌණණය වෙච්ච අවස්ථාවක් තියෙන බව පැහැදිලි කරනවා. දැන් තව කෙනෙක් කියනවා මෙහෙම. මෙහෙම කියනවා අනාගතයෙන් උදාහරණ අරගෙන කියනවා. මේ ඔයාගේ ওই කට්ටිය ආවොත් නම් මේ අනාගතේ සම්පූර්ණ විනාශයකට තමයි යන්න තියෙන්නේ. ඒක වාට දැන් තේරෙන්නේ පසුව තේරේ අවුරුද්දක් විතර ගියාම කියලා කියනවා. සෞර්ධීනි දැන් බලන්න මේ ආගියුමන්ට් එක ඇතුලේ ඌ කියන දෙයක් නම් ඌ අනාගතයෙන් උදාහරණ ඇවිල්ලා මේ වර්තමානයේ තර්කයක් ගොඩනගනවා. ඒක කොහොමද සෞදිරි ෆ්ලෝඩ් ආගියුමන්ට් එකක්? මොකද අනාගතේ එකක් කියලා මෙහෙම වෙයි මෙහෙම කියන්න බෑනේ. ඒකේ 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 සබ්ස්ටන්ස් එකක් නෑ ආගියුමන්ට් එකක් විදිහට ගත්තාම. ඒ කියන්නේ ඒ තුල මදයක් නෑ ඒ ඒ ඒ ඒ තර්කයේ ඇතුලේ. නමුත් සෞදිරි ඌට ඔය ආගියුමන්ට් එක ඕනි පක්ෂයකට ගොඩනගන්න පුළුවන්. මොකද ඒක අනාගතේ මෙහෙම වෙයි කියන තර්කය. නමුත් සෞදිරි ඌ ඒක ගොඩනගන්නේ යම් කිසි කාටයකට විරුද්ධව පමණයි. ඒක තුලින් ඔබට පෙන්වන්න පුළුවන් දෙයක් තමයි සෞර්ධනේ ඌට මේ මතවාදයේ ඇතුලේ මේ ඩිබේට් එක ඇතුලේ තියෙනවා අල්ටීරිය මොටිව්. එහෙම නැත්නම් ඌන ඌ යම්කිසි අභිප්‍රායක් තියෙන බව පෙන්වන්න පුළුවන්. මම මේ සරල උදාහරණ දෙයක් කිව්වේ. තේරුණා නේ සෞර්ධනේ? අනේ පැහැදිලි කරගෙන මතක තියාගන්න සෑම විටම උත්සාහ කරන්න ඕනේ. මොකක්ද ඒ පොසිෂන් එක? ඌ පෙනී සිටින්නේ ඌන ඌ මතවාදයකට බව මතු කරගන්න පුළුවන් නම් සෞර්ධනේ ඒක ඊටාම වටිනා පියවරක් ඔබගේ විවාදයෙන් ජය ගැනීම සඳහා. සෞර්ධිනේ දෙවනි ක්‍රමවේදයට අප කියනවා ෆවුල් ප්‍රමිසස්. ඒ කියන්නේ මේ මේ ෆවුල් කියන්නේ පල් වෙච්ච තර්කාංග. ප්‍රමිසස් කියන්නේ තර්කාංග කියන අර්ථය. මොකද මේ තර්කාංග කියලා කියන්නේ සෞර්ධිනේ ඕනෙම තර්කයක්. එහෙම නැත්නම් ප්‍රස්තුතයක් ගොඩනැගෙන්නේ යම් කිසි කාරණා මත පදනම්. හා දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න අපි කියනවා මෙහෙම. අපි වැඩිපුර මුදල් වියදම් කරොත් සෞඛ්‍ය සේවය සඳහා ඒකේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. ඔනෝම කියනවා. ගුණාත්මක භාවයේ වැඩි කරාම ඒකෙන් ගොඩාක් මිනිස්සුන්ගේ සෞඛ්‍ය මට්ටම දියුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා මෙහෙම ඒම සෞඛ්‍ය මට්ටමක් දියුණු කරාම ඒකේ ප්‍රතිලාභය ඒක රජයට තමයි ලැබෙන්නේ. ඔන්න බලන්න ප්‍රෙමිසස් තුනක් ගොඩනැගුවා. ඒ ප්‍රෙමිසස් තුන මත පදනම් කරලා අපි තර්කයක් ගොඩනගනවා. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන රටක් විදිහට වැඩිපුර සල්ලි යොදවන්න සෞඛ්‍ය සේවය සඳහා කියලා කියනවා. දැන් බලන්න ප්‍රෙමිසස් තුනක් එකතු වෙලා ප්‍රස්තුතියක් ගොඩනැගුවා. තේරුණා නේද? සෞර්ධේනේ ඔන්න ඔහොම තමයි සෑම විටම තර්ක ගොඩනැගෙන්නේ. එතකොට ඔබ විවාද කරනකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ කියන තර්කයේ ප්‍රස්තුතේ මොකක්ද? ඒ වගේම ඒක ඒක පාදක වෙලා තියෙන ප්‍රෙමිසස් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. මම මේ සරලව කිව්වා. සමාජලාට මේ ප්‍රෙමිසස් පේන්නේ නැහැ. ඒගොල්ලෝ සමාජලාට ඒක කියන්නේත් නැහැ. නමුත් මේ ප්‍රෙමිසස් අන්ඩර්ලයින් ප්‍රෙමිසස් තියෙනවා සෞර්ධේනේ. එහෙම නැත්නම් ඒක සමහරලාට එකක් හෝ දෙකක් කියලා ඒක උඩ තමයි ගොඩනගන්නේ. නමුත් සෑම විටම හොඳට තර්කයකට ඇහුම්කන් දෙන කෙනෙක් උත්සාහ කරන්න ඕනේ මොකක්ද ප්‍රස්තුතියකට හේතු වෙන ප්‍රෙමිසස්, එහෙම නැත්නම් තර්කාංග මොනවද කියලා තේරුම් ගන්න. සෞර්ධේනි අපි කියන්නේ ෆවුල් ප්‍රෙමිසස් කියන මර්ථවාදී අපි භාවිතා කරන්නේ. ඒ කියන්නේ පල් වෙච්ච තර්කාංගය කියන ක්‍රමවේදයේදී අපි භාවිතා කරන සෞර්ධේනි ඔය ප්‍රෙමිසස් වලින් එකක් පික් කරගන්න වීක් ප්‍රෙමිස් එකක්. වීක් ප්‍රෙමිස් එකක් අපි තර්කාංගයක් භාවිත කරලා ඒ තර්කාංගයට පහර දුන්නොත් සෞර්ධේනි ඒ තර්කාංගයේ බිඳ දැමුවොත් මූලික ප්‍රශ්නතේ බිඳ දමන්න පුළුවන්. දැන් මේ වාන්නක අපි කිව්වේ මොකද්ද? වැඩිපුර මුදල් වියදම් කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩි කර හැකියි. ඒක එක ප්‍රෙමිස් එකනේ සෞර්ධේනි. අන්න ඒ වගේ එක දෙක තමයි මූලික ප්‍රෙමිස් එක. අර ඒ අපේ ඒ ප්‍රශ්නතේ ගේන්න.
සෞරදින අන්න ඒකට පහර දෙන්න පුළුවන්. ඒකට න්‍යායාත්මකාර විද්‍යාත්මකාර එහෙම නැත්නම් ලොජිකලි එහෙම නැත්නම් තර්කානුකූලව හරි සෞරදින ඒ ප්‍රෙමිස් එක බිඳ දමන්න පුළුවන් නම් සෞරදින අර මූලික තර්කාංගය අපිට බිඳින්න පුළුවන්. තේරුණා නේද? මේක පොලිටිකල් ඩිබේට් විතර නෙමෙයි ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි සරල උදාහරණයක් මම මේ ආන්දාම්පෙච්ච උදාහරණ මේ කියනවා මේම කියනවා. දැන් දැන් මේ අපේ ආර්ථිකය ඉතාම ගැඹුරු භයානක මට්ටමක ඉන්නේ. මේ වගේ අවස්ථාවකට අපිට හොඳ දක්ෂ නායකයෙක් අවශ්‍යයි. මේ ගැඹුරු මේ දුර්වල අවස්ථාවෙන් අපේ රට මේ ගමන් කරවීම සඳහා සූක්ෂම ගෙනීම සඳහා කියලා කියනවා. තේරුණා නේද? සෞරදින්නේ දැන් ඔබට හැකියාව තියෙනවද මේකේ ප්‍රෙමිස් එක ප්‍රෙමිසස් තෝර ගැනීම සඳහා? සෞරදින්නේ මේකේ ප්‍රධාන ප්‍රෙමිස් එක මේ ස්ටේට්මන්ට් එක ඇතුලේ කියවෙ නොකියා කියවෙන ප්‍රෙමිස් එක තමයි මොකක්ද? මේ නායකයා ඒ කියන අහවල් නායකයා දක්ෂයෙක්. මේ වගේ සූක්ෂම කටයුත්තකදී රට ගෙන යාම සඳහා කියන ප්‍රෙමිස් එක. ඒක ස්ටේට් කරේ නැහැ. ඒක කිව්වේ නැහැ. නමුත් අර කියන ප්‍රස්තුතිය ඇතුලේ ආගියුමන්ට් එක ඇතුලේ ඒක තියෙනවා සාර්ථක. තේරුණා නේද? අන්න ඒකට පහර දෙන්න ඕනේ. ඒතර ඒකට පහර දුන්නාම සෞර්ධනේ මොකද වෙන්නේ? අර මූලික තර්කාංකයේ බිඳ වැටෙනවා. තේරුණා නේද? The foul premise. එතරම් යාන්දේ මුට්ටිය දාන දැන් කෙනෙක් ඕක නොදැන අර මූලික මේ තර්කයට උත්තර දෙන්න කියොත් හා එතර මේකේ තියෙන ආර්ථිකයේ කොහොමද කරන්න තියෙන්නේ මොනවාද ඒ නායකයා විසින් ගෙන එන ප්‍රතිපත්ති ඒව ගැන තරි මොනවාරි දේ ගැන එයාගේ කලින් මොනවාද කරපු දේවල් ඒව ගැන තර්ක කරන්න කියොත් සෞදෙනි එයා ඒකෙන් තර්කයේ ඒක දැක්කේ නෑ ඒ අවස්ථාව. ඒ වෙනුවට සෞදෙනි ඒක භාවිතා කරන්න ඕනේ ඒ පළවෙනි ප්‍රෙමිස් එක කම්ප්‍රොමයිස් කරන්න. තේරුණා නේද? ඉතින් ඒක නිසා සෞදෙනි අන්න ක්‍රමවේද. තේරුණා නේද? දැන් අපි මේකට කියනවා මේ ක්‍රමවේද කියනවා ෆවුල් ප්‍රෙමිස්. එහෙම නැත්නම් ඒ කියන්නේ පල් වෙච්ච තර්කාංගේ ඉවත් කිරීම. මගින් මේ පරාජය මේ ප්‍රතිමල්ල වේයා දුර්වල කිරීමේ ක්‍රමවේදය කියලා සෞදෙනි ඒකත් හරි වැදගත් එකක්. සෞරදින තුන්වෙනි කාරණාව තමයි හරි වැදගත් එකක්. මේක හරි ලස්සනයි. ආ මේකට අපි කියනවා ෆවුල් ආගියුමන්ට්. ඒ කියන්නේ පල් වෙච්ච තර්ක. තර්කාංග නෙමෙයි. පල් වෙච්ච තර්ක මත පදනම්ව කරන ආගියුමන්ට්ස් සහ ඒව කොහොමද පික් කරන්න කියන එකෙන් දේශපාලන ප්‍රතිමල්ලයාට මේ එයාව මේ දුර්වල කිරීම සඳහා අපි ගන්න ව්‍යායාමේ ක්‍රමවේද. හොඳද? පල් වෙච්ච තර්ක ආකාර ප්‍රධාන තුනක් තියෙනවා සෞරදින. පළවෙනි තර්කාංගයට කියන අපි කියනවා රෙඩ් හැරින්. මේක මම කලිනුත් කතා කරලා තියෙනවා. මේකට සාමාන්‍ය විවාදය ඇතුලේ සෞරදිනේ අපි කියන්නේ ඩොජින් කියලා. ඩොජින් කියලා කියන්නේ මේ තර්කය දානවා තර්කයට මූණ දෙන්නේ නැහැ. ඩොජ් කරනවා කියලා කියන්නේ බොක්සින් මැච් එකේ ඩොජ් කරනවා කියලා කියන්නේ මොකද්ද? ඇටෑක් එකක් එනකොට එනමෙට හැරෙනවා. සටනට එන්නේ නැහැ සෞරදිනේ. ඒ කියන්නේ තර්කයට උත්තර දී ගන්න බෑ. ඒකෙන් ඉඳලා එහෙට මෙහෙට පයින්නවා. ඒ කියන්නේ ඩොජ් කරනවා කියලා කියන්නේ. සෞරදිනේ මේ මිතන්න ඔන්න කිනකිනෝ මේ. ඔබ කියනෝ මෙහෙම. දැන් මේ ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වයේ ආර්ථිකයට බොහොම අඩුයි. දැන් ඔබේ පක්ෂය කියනවා මේ ලොකු ආර්ථික දියුණුවක් ගන්නවා කියලා. හැබැයි ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මේ කාන්තාවන්ගේ තත්ත්වය දියුණු කිරීම ගැන කතා කරලා නැහැ. ඔබ කොහොමද ඒක කරන්නේ? කාන්තාවගේ ශ්‍රම බලකාත්වය ගන්න නැත්නම් ශ්‍රම දායකත්වය ගන්න නැත්නම් ඔය කියන ආර්ථිකය ගන්න කොහොමද කියලා ඔයාගේ උත්තර දුන්නා ඇහුව ප්‍රශ්නයක් ඇහුවා කියලා හිතනවා කීතන්නකෝ. සෞරදිනේ ඔය වගේ වෙලාවට මිනිස්සු මොකද කරන්නේ? ඒ වගේ ආගමට උත්තර දෙන්න දමුගේ සබ්ස්ටන්ස් නැත්තම් මොකද කරන්නේ? ඩොජ් කරනවා. ඒ ආගමට ඩොජ් කරනවා. කොහොමද මම කියනවා ඩොජ් කරන හැටිද? කෙනෙක් කියනවා මෙහෙම. ඇයි අනේ ඔය ඔහොම කියන්නේ? අපේ පක්ෂයේ තමයි කාන්තාව වෙනුවෙන් පෙනී සිටියේ. මතක නැද්ද ඔයගොල්ලෝ අපේ මේ අපේ දරුවන් සහ කාන්තාවන් පිළිබඳ මේ ළඟදී පනතක් අපි මේව කරගත්තේ. අපේ වහන්ඩුවේ මේක මාංශ වෙලා අපි කරගත්තේ. ඉතින් කල්පනා කරන්නකෝ ඉතින් මේ වගේ බොහොම මේ පෙනීසිටි අපේ අයව තමයි. ඒකින්ද ඔයා ඔය වගේ කතා කියන්න එපා. තේරුණා? අන්න තේරුණා සෞදී. ඔන්න ඩොජ් කරා. ඇහුවේ එක ශ්‍රම බලකායේ කාන්තාදායකත්වය අඩුයි. කොහොමද ඕගොල්ලෝ ඒක කියලා නෑ ක්‍රමවේද මේක වැඩි කරන හැටි. ඒකට මොකක් හරි උත්තරයක් දෙන්න කිව්වහම මේ කාන්තාවට අතීතයේ කරපු දෙයක් කරලා කිව්වා කියලා ඩොජ් කරා. මේක හරි සෞදී. මේක හරි සටල් සියුම් දෙයක්. ආ මොන ලස්සන ඩොජ් කරන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? අර කෙනා වැරදි නම් අර කෙනාට ඒ ආගියුමන්ට් එක තේරුම් ගන්න බැරි නම් මොනවද ඔයා කියන්නේ? මොනවද ඔය කියන පනත මට ඔක විස්තර කරන්න අපි නම් දන්නේ නැහැ. ඔම දෙයක් වගේ කතාවක් කිව්වොත් සෞර්ධිනේ අර ඩොජ් වෙච්ච එකට අවුන අය. ඒ රෙඩ් හැරින් ෆැලසි කියන්නේ ඔය ක්‍රමවේදය කියලා ඔකට කියන්නේ අන්න අවුන. එතකොට සෞර්ධිනේ ඩොජින් කියන එක.
එතන ඩොජ් කරන කෙනෙක්ව හොඳට බලාගෙන ඉන්න ඕනේ වා කරන ආගියුමන්ට් එක. මොකද්ද ඒ කිව්වේ? එයා ඒකට උත්තර දුන්නද වෙන වෙන පැත්තකින් යන ආගියුමන්ට් එකක් දෙයක් කරේ කියලා. සෞරදනේ ඩොජ් කරන කෙනෙක්ව නැවත නැවත අර මුල් ආගියුමන්ට් එකම එයා ගේනවා කියන්න ඕනේ. නෑ මම ඕකගෙන නෙමෙයි ඇහුවේ. මං කිව්වේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔයා මේ කා කියන්නේ වෙන මොකක් හරි කතාවක්. මෙන්න මේ මම මේ කියන පස් නැවත රීටරේට් කරලා නැවත කියලා මේකට උත්තරයක් දෙන්න කියලා ඩොජ් කරන කෙනාව අර සෞරදිනේ ඇදලා ඇදලා අර කවේ ඇතුළට ගන්න ඕනේ. කවේ ඇතුළේ දුවන්න ගියොත් අද එයා දුවදුව ඉන්නවා. අන්තිමට අපිට තමයි මහන්සිය වෙන්නේ. ඒකේ ප්‍රතිඵලදායි දෙයක් ගන්න බෑ. ආ ඔන්න අපි ඩොජින් කියන කියලා. තව එකක් තමයි අපි කියනවා සෞරදිනේ මේ ස්ට්‍රෝමෑන් ක්‍රමයෙන් කියලා. ස්ට්‍රෝමෑන් කියලා කියන්නේ මේකට විවාදයේදී පාවිච්චි කරන ට්විස්ටින් කියලා. එයන ඔබ කියනවා යම් කිසි ආගියුමන්ට් එකක් අනිත් එක්කෙනා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් බවට පත් කරනවා. ඒ කියන්නේ මෙහෙම හිතන්න දැන් ඔබ කියනවා මෙහෙම. ඔය මිනිස්සුන්ට දේවල් නිකන් දෙන්න යන එක නම් අපේ ආර්ථිකයේ තියෙන ලොකු බරපතල ගැටලුවක් කියලා කෙනෙක් කියනවා. ඔය කියනවා. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිපත්ති වලට මම සාය දෙන්නේ නැහැ කියලා කියනවා ඔබ. එතන අනිත් කෙනා කියනවා මෙහෙම. අයියෝ බලන්න ඔයා කියන එක කොච්චර වැරද්ද, මේ දුප්පත් මිනිස්සු එදා වේල කන්න බැරි කී දෙනෙක් ඉන්නවද? ඔයා කියන්නේ ඒ වගේ අයට අපි උදව් කරන්න ඕනේ නැද්ද ආණ්ඩුවකින්? මේ දුප්පත් මිනිස්සුන අපි ඒගොල්ලන්ව බලා ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ අවස්ථා උදුරු ගන්න එපා වගේ කතාවක් කියනවා. සාමාන්‍යයෙන් ඒකට අපි කියන්නේ ට්විස්ටිං කියලා. ඒ කියන්නේ ආගියුමන්ට් එක මේන්නාගේ ඔබ කියන්නේ මේ අනවශ්‍ය ආකාරයට සුබසාධන කටයුතු වලට ලොකු බරක් ඒ වගේ යම්කිසි මේ රිටර්න් එකක් එහෙම නැත්නම් ප්‍රතිඵලදායී තත්ත්වයක් නැත්නම් ඒක යොදන්න එපා කියන්නේ. නමුත් ඔබ කියන ආගියුමන්ට් එක එයා අරගෙන ඇවිල්ලා පින් කරා ඔබ දුප්පතුන්ගේ සුබසාධනෙට විරුද්ධය කෙනෙක් විදියට කියලා. තේරුණා නේද? ආ ඒක ඔබට වදිනානේ. ඒතර ඔබ මොකද කාරණේ ගොඩක් කියලා අර මිනිස්සු කාරණේ ඒ ට්විස්ටඩ් ආගියුමන්ට් එකට ඇවිල්ලා අර කොහොල්ලෑ බබාට ඇලෙනවා. ඒතර කොහොල්ලෑ බබත් එක තමයි සටන දෙන්නේ. ඔබට ඒක ගැලවෙන්න අමාරු වෙන කෙනෙක්ගේ පිටියේ තමයි සටන කරන්න වෙන්නේ. එහෙම නෙමෙයි. දැන් ට්විස්ටර් කෙනෙක් වුණ ගමන් හැම තිස්සෙම ටග් ගාලා ඒ මොහොතේම සෞර්ධනේ ඒ ට්විස්ටඩ් ආගියුමන්ට් එක පෙන්වන්න ඕනේ. ඔය මම දැන් කිව්වේ මේකයි. දැන් ඔයා කියන්නේ මේකයි. බලන්න ඔයා කොච්චර ෆවුල්ද ඔයාගේ ආගියුමන්ට් එක. ඔයා කොච්චර වැරදි විදිහට මගේ ආගියුමන්ට් එක ට්විස්ට් කරන්නේ. නෑ මම කියපු එකට උත්තර දෙන්න කියලා කිව්වම සෞර්ධනේ එයාගේ පොසිෂන් එක. එයාගේ මේ ආගියුමන්ට් එක ඇතුළේ තියෙන එයාගේ සත්භාවය අපි ප්‍රශ්න කරනවා. ඒක හොඳ එකක්. ඒක එයාගේ පොසිෂන් එක කොම්ප්‍රොමයිස් කරන්න හොඳ අවස්ථාවක්. ඒක ඔබට භාවිතා කරන්න පුළුවන් ටූල් එකක් විදිහට. ඔන්න අපි කියන ට්විස්ටර් කියන එක. ඔය ෆවුල් ආගියුමන්ට් යටතේ වැඩන තව ගොඩාක් තියෙන එක මම ගොඩක් දැකලා තියෙන එකක් තමයි සෞරදිනේ ඔය ගෝල් පෝස්ට් ෂිෆ්ටින් කියන එක. ගෝල් පෝස්ට් කියලා කියන්නේ මේ දිනුම් කනුව ඒට මේට ඇදගෙන යනවා. ඒකෙන් එතකොට ඔය විවාදයේ ඇතුලේ කෙනෙක් අනිත් කෙනාව ඔබ දැන් ඒ අනිත් ප්‍රතිමල්ලව උත්සාහ කරන්නේ ඔබ ඇදගෙන ඇදගෙන ගිහිල්ලා ඔබ වෙහෙසටපත් කරන්න. ඔබ කියනවා මෙහෙම බලන්න මේ අපේ තරුණ මේ කණ්ඩායම සඳහා මේ තරුණ අය සඳහා අපේ කොච්චර මේ අපේ ප්‍රතිපත්ති වල කොච්චර දේවල් මේ ප්ලෑන් කරලා තියෙනවද ඒවට ක්‍රමවේද අඳුන්ලා දීලා තියෙනවද කියලා ඔබ කියනවා. ඒතොර එයා කියනවා මෙහෙම අයියෝ ඒ තරුණයන්ට මොනා කරලා දුප්පත් මිනිසුන්ට මොනාද ඔයගොල්ලෝ කරලා තියෙන්නේ? දුප්පත් මිනිස්සු ගැන මොනාද ඔය කතා කරන්නේ කියලා කියනවා. ඒතොර ඔබ කියනවා මෙහෙම දැන් මේ බලන්න එහෙම කියන්න එපා. මේ දුප්පත් අය සඳහා මේ ආකාර සුබසාධන වැඩසටහන් සහ මේ ආකාරයේ ඒගොල්ලන්ගේ වෘත්තීය තත්ත්වයේ නගා සිටීමට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වයේ නගා සිටිනු අපි දේවල් කරලා තියෙනවා. එතකොට අරය කියනවා මෙහෙම අයියෝ ඉතින් හැමදාම තිබුණු දේවල්නේ ඒගොල්ලන්ට මිනිස්සුන්ගේ මේ දුප්පත්කම නැති වෙලා නැහෙනි. ওই වගේ කතා නම් මේ මහ පොළවේ යථාර්ථයක් කරත් තිරන්නේ. එයා මොකද කරන්නේ? මො කියන එකට සවලදිනේ ඔව් ගෝල් පෝස්ට් එක ඇද 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 ඉස්සරහට තියෙනවා. තේරුණා නේද? ඔන්න ඕක හරි කොමන් ටැක්ටික් එකක් නිකන් පැරදීගෙන වගේ එනකොට සවලදිනේ ඒකට මිනිස්සු ස්වභාව ධර්ම මේක ස්වභාවික වෙන දේවල් මිනිස්සු හිතලා කරන්නේත් නැහැ. මේ ගෝල් ෂිෆ්ටිං කියන තැනට එනවා. ඒ මිනිස්සු කිසිම දෙයකට තර්කයකට අහුවෙන්නේ නැහැ. නිකන් ඇදි 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 හරි අර හුංගා වගේ ඒට මේට යන එක තමයි කරන්නේ. එතකොට සෞරදීනේ මොකද්ද කරන්න ඕනේ? ඒ අවස්ථාවේ ඔබ භාවිතා කරන්න උපක්‍රමය තමයි ඔබ ඔහුගෙන් ප්‍රශ්න ගන්න. හරි. එහෙනම් ඔබ මොකද්ද කියන්නේ කරන්න ඕනේ කියලා? ටග් ගාලා එයාම පොසිෂන් එයාගේ පොසිෂන් එක එයාගෙන් ගන්න ඕනේ. මොකද එයාගේ පොසිෂන් එක ගත්තාම එයා ඩිෆයින් කරනවානේ යම්කිසි මේ රාමුවක්. අන්නේ රාමුවට ඔබට පහර දිය හැකි නැවත. තේරුණානේ? නැතාර අර මේ හුංග වගේ එම්මෙන් පැනපැන යනකොට සෞදිරිය යාව අල්ලගන්න බෑ. නිකම්ම නිකන් ඇදි ඇදි යනවා. අවසානයේ ඔබ ඕමම කියලා ඔබගේ කටින් මොකක් හරි වැරද්දක් කිව්වා. අන්න ඒක ටග් ගාලා අල්ලගන්නවා.
එවනේ දේනා සෞරදින මතක තියාගන්න ෆවුල් ආගියුමන්ට් කියන එකේ කාරණා තුනක් කිව්වා. ඒ කාරණා තුන හරි වැදගත් වෙනවා මේ භාවිතා කිරීම සඳහා. සෞරදින මේ ආකාර වලින් එහෙනම් ඔබට මතක තියාගන්න මේ මම කියලා දුන්නේ එක එක ටූල්ස්. තේරණේ දුප්පකරණ තාර්කික උපකරණ මේ වගේ ආගියුමන්ට් එකක් පික් කරන්න පුළුවන්. ඉතින් සෞරදින මම හිතනවා අද වීඩියෝ එක ඔබට වැදගත් වෙන්න ඇති කියලා. ඒක අර්ථාන්විතව මේ කාරණා එනම් මේ දැනුම භාවිතා කරන්න ඔබගේ අනාගත තාර්කික කටයුතු සඳහා. නැවතත් මේ වගේ වීඩියෝ එකදී අපි හමු වෙමු. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග ඔබ සම්බන්ධ වුණාට.